මට කියන්න බාන්න YouTube එකෙන් කීයක් හම්බ කරලා තියෙනවද? ඒක තමයි මම හෙවි නැති වුණාට ප්‍රේක්ෂකයන් ප්‍රශ්නේ ඕක YouTube එකෙන් කීයක් හම්බ කරලා තියෙනවද? එදා එහෙම කෙනෙක් හම්බුනේ නැත්තම් අද මොන වගේ දෙයක් වෙනවා ඇති කියලාද හිතාගෙන නිකන් හිතලා කියන්න බා. ආයුබෝවන් කියලා පිළිගන්න අපේ YouTube channel එකේ තවත් අලුත්ම අලුත් වීඩියෝ එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇත්තටම මේ interview series එකේ වීඩියෝ එකක් මේක. ඉතින් හැබැයි ඉන්න ඕගොල්ලෝ හැමෝම දන්න හිමාස් ඩයරි YouTube channel එක කරන හිමා අක්කා. එතකොට ඉතින් අද අපි මේ හිමා අක්කව interview කරන්න යන්නේ ඉතින් මුලින්ම කියනවා channel එක subscribe කරලා නැත්නම් පල්ලතරවද පාට subscribe button එක ඔබලා subscribe කරන්න. ඉතින් notification bell icon එක on කරන්නත් අමතක කරන්න බා. මේ වීඩියෝ එක තියෙන මම හිතන්නේ විශේෂ දෙයක් වෙන්න ඇති. මේ වීඩියෝ එක ඒ කියන්නේ මේ වීඩියෝ එක කියන්නේ මේ recording එක edit කරන්නේ නැහැ. හරිද? වටේ template එක වෙනස් කළාට වීඩියෝ එක කට් කරලා බට් කරලා එහෙම මොනවත් නැහැ. ඉතින් මම හිතනවා ඒක ලොකු දෙයක් තියෙනවා. මොකද මේ මමත් ඉන්ටර්වයුව කරලා නැහැ නේ මීට කලින්. එතකොට ඒකේ තියෙන රියල් ෆීලින් එක ඔයාලටත් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් යන් වීඩියෝ එකට. හරි ඔකේ පළවෙනි ප්‍රශ්නේ. දැන් පළවෙනි ප්‍රශ්න කලින් අයිබෝන් කියනවා අයිබෝන්. අයිබෝන් වලි. නම් මොකද්ද? ඇත්ත මගේ රියල් නේම් එක නේද? ඔව් රියල් නේම් එක මොකද්ද? මගේ නම අංජලිකා. අංජලිකා. එතකොට අක්කේ මේ YouTube පැත්තට එන්නේ කොහමද? හේතුව? හේතුව මලින් ගේම් එක දාගන්නවනේ. ගේම් එක දාගත්තට පස්සේ මලින් channel එකක් හදනවා. ඇත්තටම මේ channel එක හදන්නේ මම නෙමෙයි. මගේ boyfriend හදන්නේ. හරි. එයා හැදුවා මේ ඉතින් අපි එයා මුලින්ම video එකක් වගේ දානවා upload කරනවා. ඊට පස්සේ ඇගෙන මට මෙහෙම කරන්න කියලා ඊට පස්සේ මට වැඩේ set වෙලා ඉතින් කරගෙන යනවා. එහෙම තමයි පටන් ගන්න. ඉතින් මට හිමාක්ව මුලින්ම හම්බුනේ මං හිතන්නේ unique free fire id කියලා video එකක් දාලා තිබ්බා. ඒකට මම හිතන්නේ subscribers 20000ක් 30000ක් එහෙමද? ඒ කාලේදී අපිට ඒතර ඩයමන්ඩ් ෆෝ ගහ ගන්නත් බෑ. හරිද? ඉතින් මේ මම හිතේ පිටරට channel එකක් කියලා. හරිද? ඔය මගේ මේ මාත් එක සෙල්ලම් කරපු කොල්ලෙක් වගේ මෙහෙම හිමාස් ඩයරි කියලා channel මේ channel එක දාලා තියෙනවා පට් account එකක් ගැන. මෙහෙමයි කියලා. ඊට පස්සේ මමත් දේ හොයාගෙන බැලුවා. ඩයරි කිව්වට පස්සේ මම හිතුවේ ලංකාවේ අය කියලා. පස්සේ වීඩියෝ එක බලද්දි තේරුණේ මේ ලංකා channel එකයි කියලා. අක්කේ චූටි නොයිස් එකක් කරන මොකක් හරි. හරි ඉතින් ඔය විදිහට තමයි මම මේ අක්ක වඳුර ගන්න. ඉතින් වීඩියෝ එක පටන් ගද්දි මොකද්ද කියන්නේ සාමාන්‍ය? Hi welcome to Himas Diary. I'm here. ඉතින් WhatsApp එකේ about එකත් එහෙම නේද? ඔව්. හරි ඉතින් YouTube channel එකෙන් අපි ටිකක් ඉස්සරහට යන් YouTube channel එක දැන් පටන් ගත්තේ boyfriend කිව්වනේ. ඉතින් එතකොට ඒ පටන් ගත්තට පස්සේ channel එක දැන් කරගෙන යන්නේ අක්කනේ. දැන් මොකද හිතෙන්නේ? එදාය පටන් ගත්ත දවසයි අද වෙද්දී මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින්. මොකද ඉතින් බින්දුවෙන් පටන් අරගෙන අර තමන්ගේ මහල් සීන් දෙයක් කියලා දැන් අද මේ වගේ තැනක ඉන්නකොට ඉතින් ඇත්තටම සතුටුයි. එතකොට මේ විදිහට ඒ කියන්නේ ලංකා ශ්‍රී ලංකන් ෆ්‍රී ෆයර් කමියුනිටි එක ඇතුලේ තියෙන ලොකුම ඒ කියන්නේ ගර්ල්ස් ගෑනුලා මේක කරන ලොකුම ෆ්‍රී ෆයර් YouTube channel එක නේද මේක? ඔව්. channel වලින් ලොකුම free fire youtube channel එක මේක. එතකොට ඒනට මං උත්ටි තවත් girls ලා දෙන්නේ කිට එදිනත් මතක් කරනවනේ. දංගකාරී නංගී, ડોක්ටර් ඩී නංගී එදින්න තමයි ඔය මං එට්ටි හිටියයි දෙන්න. එතකොට ඒගලන්ගේ videos මම බැලුවා. එහෙම තමයි මේ පටන් ගන්න උනේ. හරි. එතකොට දැන් ඒ කියන්නේ ගෑනුලා මේක කරන ලොකුම youtube channel එක. දැන් ඒක ගැන මොකක් හරි ඒ කියන්නේ ආඩම්බරයක් සතුටක් තියෙනවද? තියෙන්නේ නැහැ නේද? ඔව් අනිවාර්යෙන් සතුටක් තියෙනවා. එතකොට මේ නම් මොකද්ද මේ V batch හිමා කියලා වෙනස් වෙලා තින්නේ? අම්මෝ ඉතින් කච්චි ආනෝ මේක V batch එක කියලා ඉතින් ගැඹුරින් තේන V batch හිමා කියලා දාගත්තා. දැන් අරම පෙන්නන්න පුළුවන් V batch එක මේ තියෙන්නේ කියලා. ඉතින් ඔහොමයි. එතකොට මං හිතන්නේ අපි අඳුරගෙන අවුරුද්දකට වැඩි ඇතිද? ඔව් නේ මලේ සමනින් අවුරුද්දක් විතර වෙනවා. අවුරුද්දක් විතර වෙනවා. ඉතින් ඔහොමයි. දැන් අපි කතාවර මෙතනින් එහාට සාමාන්‍යයෙන් ඉස්සර ටික අපි කතා කරගෙන යමු. මට කියන්න බලන්න YouTube එකෙන් කීයක් හම්බ කරලා තියෙනවද? ඒක තමයි මම හෙවි නැති වුණාට ප්‍රේක්ෂකයන් ප්‍රශ්නේ ඕක. YouTube එකෙන් කීයක් හම්බ කරලා තියෙනවද? විශ්වාස කරයි තන්නේ ඉතින් කීවට channel එක පටන් ගන්න මම හරියටම පටන් ගත්තේ මාර්තු 2020 මාර්තු. ඒ ඉඳන් මේ වෙනකම් මම
යුටබකින් රෙවනිව එකක් අරගෙන තියන්නේ ඩොලස් දෙසියක් විතරයි අවුරුදු දෙහේගෙට ඩොලස් දෙසියක් විතරයි අරගෙන තියෙනවා වට කලින් කිව මහිතන විට කාලගෙට කලින් මේ ඔහම තවයි ඉතින් ඩොලස් දෙසියක් තමයි තව අරගෙන තියෙන්නේ ඉතින් අලුතේ යුටබ් කියල පටන් ගන්න තියෙන පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට මොකද්ද දෙන්න දෙල උපදෙස ඒ කියන්නේ මේ හැමදේමත් එකරද මෙහෙමයි ඉතින් රෙවනිව් එකකින් ලොකුවට දැන් පිට රට කන්ටෙන්ට්ස් වලට වගේ ලොකුවට වියුස් යනවා නම් රෙවනිව් එකකින් හොයන්න පුළුවන් ඒ වුණාට සාමාන්‍යයෙන් ලොකු ගානක් අර මාසයකට මේ වගේ එහෙම කියලා හොයන්න නම් ඇත්තටම බෑ ඊට අමතරව තමන්ගේ තව තව මොන හරි සයිට් තියෙනවා නම් ඒවත් ඩෙවලොප් කරගෙන දෙයක් කරන්න පුළුවන් ඕමනාවක් තියෙන කෙනෙක්ට ඇත්තටම දෙයක් කරගන්න පුළුවන් අර රෙවනිව් එකකින්ම දෙයක් කරන්න නම් ඉතින් අමාරුයි ඇත්තටම අර සල්ලිම නෙමෙයි ඉතින් දෙයක් තමන්ගේ ආසාවත් එක්ක තමයි ඒක ඇත්තටම ඉස්සරහට ගොඩ නැගෙන්නේ කියන්නේ දැන් අපි සල්ලිම බලාගෙන කරොත් එහෙම සල්ලි හම්බුන් නැතත් ඒක එපා වෙනවනේ කරන්න හිතෙන නැතින් එහාට ඉතින් එහෙම නැතුව අර තමන්ගේ ආසාවත් එක කරාම සල්ලි බලාගෙන නැතුව ඉතින් ඒක දිගටම කරගෙන අනිවාර්යෙන් ඔයාට කරගෙන යන්න පුළුවන් ඔව් අනිවාර්යෙන් එතකොට අපිට කියන්න බාන්න ගිල්ඩ් එකේ ආරම්භය කොහොමද කියන්නේ ගේම් එක පටන් ගන්න හිටපු ගිල්ඩ් එකද ඔය නැත්තම් වෙන ගිල්ඩ් එකක් දැන් ඉන්නේ කොහොමද ගේම් එක පටන් ගන්න මම මුලින් ගිල්ඩ් එකේ හිටියේ නෑ මොකෝ මේ මුකුත්ම ගිල්ඩ් එකේ හිටියේ නැහැ ඊට පස්සේ කොහොම හරි මේ මට ගේම් එකෙන් මල්ලි කෙනෙක් හම්බ වෙලා යාමට ගිල්ඩ් එකට කතා කරලා DTR කියලා ගිල්ඩ් එකකට මේ එකට ගියා ඒ කියල ඒක තමයි ගොඩාක් කාලයක් හිටියා සමනින් මාස ගණක් වෙ හිටියා ඉන්නකොට කොහොම හරි ඔය මෙන්ටල් වයිටි මල්ලියා හම් වෙලා අපි දෙන දේ කතා කරලා තමයි ඔය දැන් මම ඉන්න ගිල්ඩ් එක ක්‍රියේට් කරේ සකුරේස්කෝඩ් ගේම් එක ඔව් ක්‍රියේට් කරේ අපි දෙන්න හරි එතකොට මේ දැන් මේ YouTube channel මේ කතාවේ කියන්නේ YouTube channel එක කරගෙන ගේම් එකත් ගහගෙන වීඩියෝස් කන්ටෙන්ට් මේ ඔක්කොම හදාගෙන යද්දී ඔය ජීවිතය කියන්නේ මේ YouTube කෙනෙක් YouTuber කෙනෙක් විදිහට Free Fire content කරන YouTuber කෙනෙක් විදිහට වැඩිපුරම ඒ කියන්නේ සතුටු වුණේ මොන වගේ දේවල් වලින්ද? ගොඩක් සතුටු වෙන්නේ ඉතින් මෙහෙමයි වීඩියෝ එකක් කට්ටිය බලද්දී දැන් මම ගොඩක් කලාවට දාන්නේ කට්ටියට මොන හරි දෙයක් හම්බ වෙනවා නම් ඒක එහෙම නැත්නම් ඉවෙන්ට් එකක් ඒ වගේ දේවල්නේ ඉතින් කවුරු ඒක අරගෙන මොන හරි අකි thank you ආහින්දා මේක ගත්තේ එහෙම කියලා කමෙන්ට් දාද්දි ඊට පස්සේ වීඩියෝ එකට views ඇති ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේ සතුට වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා ඉතින් එතකොට මේ ඒක අනිත් පැත්තට වැඩිපුරම දුක් වෙච්ච අවස්ථා වල මොන හරි තියෙනවද එහෙම නැද්ද ඒ කියන්නේ ගේම් එක සම්බන්ධයෙන් ඔව් ගේම් එක YouTube channel එක හරි ඒ දෙකම හරි එහෙම නම් ස්පෙෂලි එහෙම දුක් වෙච්ච අවස්ථාවක් කියලා නම් නැහැ මල්ලි එහෙම. ඒ කියන්නේ ගානක්වත් නැහැ ඉතින් එහෙමද? නෑ නෑ එහෙම දුක හිතෙන වෙලාවල් එනවා. මෙහෙම ඇත්තටම මට දවස් කියලා නැහැ. ওই කාලවල තමයි ඉන්නේ. සමහර කාලවල තියෙනවා. ඒ කාලවල වල එක දිගට සතුට හිතෙන දේවල් වෙන්නේ. හැමදේම සතුට. හරිද? ඊළඟට ආයෙම තොරතුරක් කියලා. ඒ කාලේ හැමදේම දුක. කවුරු හරි බයිනවා, හිත රිදෙනවා. ඔහොම කාල තමයි ඉන්නේ. හරි එතකොට අද දැන් අද දෙකෙනි අද දැන් ලංකාවේ ලොකුම ගර්ල්ස් YouTube එක කියන්නේ ගෑල් ළමෙක් කරන ලොකුම Free Fire YouTube channel එක මම එහෙම කිව්වත් හරිනේ එතකොට එහෙම මේ තැනට ඉන්නවද අවුරුදු කීයක් එතකොට මේ ගමන ඇවිල්ලා තියෙනවද අවුරුදු දෙකක් තුනක් එහෙමද දැන් අවුරුදු දෙකකට වැඩි මොකද මම 2020 මාර්තු 31 තමා channel එක හැදුවේ 2020 මාර්තු 31 ඒ කියන්නේ කොරෝනා සීන් එකත් එක්ක තමයි මල්ලි හැදුවේ. ඔව් මම YouTube channel එක හදලා තින්නේ කොරෝනා සීන් එකත් එක්ක. වෝල් ආර්ට් සීන් එකත් එක්ක. ඔය කියන්නේ කොරෝනා වලට කලින් නේද? ඔව්. ඒ වගේ කාලේ. එතකොට මේ මේ ඒ කාලේ තිබ්බ ගේම් එකයි දැන් තියෙන ගේම් එකයි කියන්නේ දෙකක්ද එකක්ද වෙනස්ද? වෙනස්. ඇත්තටම වෙනස් මට හිතෙන විදිහට. එතකොට මේ අහනවා මේ අතුරු ප්‍රශ්න කරේ දැන් ඔය ඔය තියෙන account එකක්ද එකක්ද? මට එක කියන්න කිසෙල්ල. ඔයගේ account එක. ආ ඒක account එකක් නෑ එකක් නෙමෙයි. එතකොට දැන් ගේම් එක කොහොමද ඉස්සර තිබ්බ විදිය දැන් තියෙන විදියයි? ඔය කියන්නේ එකම ගේම් එක තමයි. ඔය කියන්නේ වෙනස්ද හොඳයිද නරකයිද? එතකොට ඇතුලේ ඉන්න ප්ලේස් ලගේ හැටි කොහොමද සමස්තයක් ඉස්සර ගත්තාම? සමස්තයක් විදිහට ගත්තොත් මල්ලි ඉතින් ඒ කාලේ දැන් මම ගේම් එක පටන් ගත්තේ 2020 නේ. එතකොට ඒ කාලේ තම් කිසි ප්‍රමාණයක් හිටියේ ගේම් එක අර ටිකක් දැන් ගොඩක්ම තියෙන්නේ වාණිජික ඒ කියන්නේ ගොඩක් හැමදේම සල්ලි වලටනේ ගොඩක් හැමදේම සල්ලි මත තමයි අපිට සල්ලි දීලා ගන්න ඉවෙන්ට් කම්ප්ලීට් කරන්න ඔය වගේ දේවල් ඒක කරොත්නේ
වැටික්වෙන්නේ ගොඩක් කලාට කටේ තන් යා ඉවෙන්ට්ස් ටික කරන ඔක්කොම මැක්ස් එහෙමනේ ඒ කාලේ එහෙම නෑ ඒ කාලේ ප්ලේයර්ස් ගොඩක් බලන්නේ බහුතරයක් හැමෝම ඉන්නේ ගොඩක් බලන්නේ මොන හරි දා ෆ්‍රී දෙනකොට ෆ්‍රී අරගන්න ඒ එන්නේ වගේ තත්ත්වයක් තමයි ඉතින් ගේම් එකේ නම් තිබ්බේ ප්ලේයර්ස් ලාගෙත් ඉතින් හොඳ කට්ටිය ඉතින් අනිවාර්යෙන් හොඳයි ඒ ආරෙන්න සමහර අය ඉන්නවා ඉතින් ගේම් එකේ අර ගේම් එක ජීවිතේම කරගෙන ගේම් එකක් ගහන්න කට්ටියට බයිනවා අරක මේක ඒ වගේ සිති තියෙනවා ඉතින් හරි එතකොට මේ තව දෙයක් හරි දැන් අපේ ගේම් එක ඇතුලේදී දැන් ෆ්ලයිට් එකකින් ප්ලේන් එකෙන් පණිද්දී හරිද දැන් කට්ටියත් එක්ක කියලා අපේ ටීම් එකත් එක්ක විතරනේ කතා කරන්න පුළුවන් අපි නිකම් මේ නිකමට මම මෙහන්න හරිද ඔයගේ අදහස මොකද්ද බලන්න හරිද දැන් PUBG ගේම් එකේදී ෆ්ලයිට් එකේ යද්දී ෆ්ලයිට් එකේ ඉන්න හැමෝමත් එක්ක ප්ලේස් ලා ඔක්කොමත් එක්ක ඕල් දාලා කතා කරන්න පුළුවන්නේ හිතන විදිහට මේ ගේම් එකෙත් එහෙම දෙයක් තිබ්බනම් හරිද මොන වගේ දේවල් වෙයි කියලා හිතනවා අම්මෝ එනේ නාත එහෙනම් වඩේම් විකුණයිද එතකොට ඇත්ත ජීවිතයේදී දැන් මොකද වෙන්නේ දැන් අංජලි අංජලි කානේද අංජලි එතකොට දැන් අංජලිකා අක්කා ඒ හිමස් ඩයරි නෙමෙයිනේ ඇත්ත ජීවිතයේදී එතකොට දැන් මොකද වෙන්නේ අධ්‍යාපනයේ වැඩ කරද්දී කොහොමද එතකොට ආර්ථිකය කොහොමද ආරති කියනන් දැයි ඉතින් හැමෝටම හොඳයිනේ. දා එහෙනම් එච්චරයි. අධ්‍යාපනයේ මල්ලී ඉතින් මම දැන් ඩිග්‍රියක් කරලා තියෙන්නේ. ඊට අමතරව දැන් මම දැනට HR ඉගෙන ගන්නවා. ඒක හදාන බින්නනවා. ඒ තිකම ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකට ලියන්න මේ දවස්වල වැඩ කෙරගෙන යනවා. හරි. ඒතොර ගේම් එකක් විතරක් නෙමෙයි සෑහෙන දේවල් ටිකක් වෙනවා නේද? එතකොට මේ එතකොට දැන් එතකොට කැම් එතකොට යාළුවෝ ටික ස්කෝලේ එතකොට ස්කෝලේ මං හිතන්නේ ස්කෝලේ අවුට් වෙද්දී channel එක පටන් ගන්න නැද්ද එහෙමද නෑ හරි එතකොට දැන් මේ ඒ හිටපු යාළුවෝ දැන් කතා කරන්නේ හිමා කියලාද අංජලික කියලාද කොහොමද දෙකම කට්ටියක් හිමා ඔව් ගේම් එක ගැන දන්නේ කට්ටිය කියන ගේම් එක ගැන කට්ටිය නම අංජලික නම් කොහොමද හිමා කියලා දැන් මේ හේතුව මේ මම කිව්වේ මලින් මලින්ම channel එකේ create කනේ මගේ boyfriend එයාගේ නම හිම කැලු එතකොට අරයට හැමෝම කියන හිමා ඒ හින්දා හිමා ස්ටයිල් කියලා දැම්මා ඊට පස්සේ එයා channel එක හැදුවා විතරයි හදලා ඊට පස්සේ ඕ ඉදිරිපත් කරේ ඔක්කොම මම ඊට පස්සේ ගොමාරි ඉතින් එයාගේ character එක ඔක්කොම මම ඉතින් බාර අරගෙන ඔක්කොම මම කරා එහෙම තමයි මට හිමා කියන නම හම්බුනේ හරි එතකොට මේ ඒ කියන්නේ දැන් අද ඔය YouTube channel එකේ අද ඔය ඉන්න තත්ත්වේ හරි මේ ආපු ගමනේ හරි ආරම්භයේ යාළු වෙලා ඉන්න boyfriend එහෙම අනිවාර්යයෙන්. එතකොට අපි නිකමට වෙන්න කියලා අනේ මෙහෙරද නිකමට අපි හිතමුකෝ ඒ කියන්නේ මොකද්ද? එහෙම කියන්නේ එහෙම එච්චර හොඳ කෙනෙක් හම්බුන්නේ නැහැ කියලා හිතන්න. මලි මට ඔය පොට්ටක් විතර හෙන්න අපතන කනෙක්ෂන් නැවලත්ද? දැන් ඇහනවලු. දැන් ඇහනවා මල්ලි හැරි. දැන් ඒ කියන්නේ වෙන්න කියලා හිතලා නෑ මම නිකමට අහන්න හැරද? එදා එහෙම කෙනෙක් හම්බුනේ නැත්තම් අද මොන වගේ දෙයක් වෙනවා ඇති කියලාද හිතාගෙන ඉන්නේ. නිකන් හිතලා කියන්න බලන්න. එහෙම කෙනෙක් හිටියේ නැත්නම් මම හිතන්නේ අනිවාර්යයෙන්ම මෙහෙම channel එකක් නම් නැහැ මං ගේම් ගහන්නෙත් නැති වෙයි. ඉතින් ඔහොමයි. ඉතින් එතකොට අලුතෙන් YouTube පටන් ගන්න කෙනෙක්ට මොනවද දෙන්න තියෙන දේවල්? මේක ආසාවෙන් කරගෙන ඉන්න සල්ලි බලාගෙන කරන්න එපා එහෙමද? ඔව් ඉතින් අලුතින් පටන් ගන්න කෙනෙක්ට කියන්නේ මුලින්ම මිනිස්සුන්ට ඇත්ත දෙයක් කරන්න. ඒ කියන්නේ දෙයක් වටින දෙයක්. එතකොට මේ එතකොට ඒ කියන්නේ මේ මොකද්ද මේ ඉන්කියුබේටර් ගන්න මේ ටික් එකක් කියේ ට්‍රික්ස් නෙමේ ටික් එකක් කියේ ඒව ගැන මොකද හිතන්නේ? මං ඇත්තටම මගේ එහෙම ඇති මං දන්නේ නැහැ. මගේ පෞද්ගලික මතය මල්ලි මම නම් ওই ට්‍රික්ස් විශ්වාස කරන්නේම නැහැ. හම්බ වෙන එක මං දන්නේ නැහැ. ඒක මම එහෙම කියනවා මං ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. මගේ පෞද්ගලික මතය. ඒ කියන්නේ හොඳ කන්ටෙන්ට් එකක් කරගෙන එනවා නම් මේක මැච් එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක මේ ප්ලේයින් වෙන්න පුළුවන් නැත්නම් මොන හරි exe වීඩියෝ වෙන්න පුළුවන් මොන හරි තමන්ට කියලා පාත් එකක් හදාගෙන ඒ හොඳ කන්ටෙන්ට් එකක් ආසාවෙන් කරනවා නම් ක්වොලිටි කන්ටෙන්ට් එකක් එළියට දෙනවා නම් අනිවාර්යෙන්ම මැච් එකක් ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ වීඩියෝ එක බලන ඔයා කමෙන්ට් කරන්න හිමා අක්කව අඳුරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ මොන වීඩියෝ එකෙන්ද හම්බුනේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒත් එක්ක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා දෙන්න. ඒ පැත්ත subscribe කරන්න අමතක කරන්න එපා. 100k වල ළඟයි නේද? මගේ මතය දැන් ලංකා විදියට ගත්තට පස්සේ දැනට අපිට තියෙන ලොකුම
ඉගෙන කෙල්ල එක්කන ලොකුම චැනල් එක මේ. හරිද? ෆ්‍රී ෆයර් කන්ටෙන්ට් එක. හරිද? ඉතින් ඒකේ ලොකු දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ පැත්තටත් හැමෝම සපෝට් එක දෙන්න. ඉතින් අකේ චූරු නොයිස් එකක් එනවා. මල්ලි මට චුට්ටක් වෑව මේ. මොකරි හෑන්ඩ් ෆ්‍රී එක අවුල දන්නේ මන්ද? හරි අපි කතාවරමු අපෝ. ඉතින් සපෝට් එක දෙන්න channel එකට channel එක ඉස්සරහට කරගෙන යන උපරිම සපෝට් එක දෙන්න. ඉතින් එහෙනම් අද අපිත් එක්ක සෙට් වුණාට thank you. කනෙක්ෂන් අවුලක් හරි නැත්නම් හෑන්ඩ් ෆ්‍රී අවුලක් හරි මොකරි හෑන්ඩ් ෆ්‍රී අවුලක් එන්නේ නැද? ඔව් ඒක තමයි. හරි ඉතින් මේ මොකද එහෙම වුණාට මේ වීඩියෝ කොහෙවත් මේ එඩිට් කරන්නේ නැහැ. මේ අපි වීඩියෝ එක බලන කට්ටිය කොහෙවත් එඩිට් කරන්නේ නැහැ. මොකද එහෙම එඩිට් කරාට පස්සේ මම හිතන්නේ නැහැ ඒ කියන්නේ අනේ මේක හෑන්ඩ් ෆ්‍රී අවුලක් ගැන වෙන වීඩියෝයක් කරමු එහෙම කිව්වට පස්සේ අර ඒකකින් දෙයක් නැහැ නිකන් ස්ක්‍රිප්ට් එකක් වගේ යනවානේ. ඉතින් ඒක නිසා අපි මේ වීඩියෝ එක තමයි පබ්ලිෂ් කරන්නේ. Thank you so much මේ වීඩියෝ එක බලපු ආට. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, notification bell icon එක on කරගන්න. ඉතින් ඒත් එක්කම මාගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ගිහින් එන්නම්. ඉතින් ඊළඟට එන්න ඕනේ videos, interview series වල මොනවා හරි ඊළඟට එන්න ඕනේ videos content මොනවද කියලා පල්ලේ comment කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම් හැමෝටම ජය වේවා. Okay thank you අපිත් එක්ක set වුණාට අද. Thank you. ආ මල්ලි හරි මට ඇහුනේ මං හිතුවා ඔයා මොනා හරි කියලා. නෑ හරි 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 හරි. මම මයික් එක මියුට් කරන් ඒටි කතා කරේ. ඉතින් එහෙනම් බොයිස් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. හරි. Thank you so much මට මේ ඉන්වයිට් කරාට. ඒක කියන්නේ මම මේ මගේ පළවෙනි ඉන්ටර්වයුව එක මම ඔහෙම ඔය කියන්නේ ගියා නැහැ කියලා. මල්ලි කතා කරාම මට එන්න ඕනු නැහැ. ඉතින් මෙතින් ආවා. මේ ඉතින් මල්ලිට thank you so much කියලා මතක් කරන්න ඕනි. කතා කරාට ඉතිකම මේ ඔයාගේ වැඩ කටයුතු ටිකත් හොඳින්ම කරගෙන යන්න කියලා ඔයාලට wish කරනවා මල්ලි. Thank you. මේ අනිවාර්යෙන් හරි ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු මේ අපි මේ මේ අද මේ වීඩියෝ එක ඉවර කරමු මේ දැන් මොකද මගේ විදියට නෙමෙයි අක්කගේ විදියට දැන් අක්කා YouTube channel එක publish කරන වීඩියෝ එකක් ඒක කොහොමද end කරන්න අපි ඒ විදියට මේක end කරමු හරි කොහොමද end කරන්නේ ආ මම end කරන විදියට ඔය 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 කියන ඔයා end කරන විදියට මේ වීඩියෝ එක end කරමු එහෙනම් ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ රොක් මල්ලිත් එක්ක ඉන්ටර්විව් එකක්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයා තාමත් රොක් මල්ලිගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම channel එකේ subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. එහෙමනම් ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා හැමෝටම සුබතවෙත්තා. හරි බොයිස් ඉතින් ඔන්න ඒ විදිහට පින් කරා. එහෙනම් ගිහින් එනම් තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. ගිහින් එනම් හැමෝටම ජය වේවා.